ඉස්මලෙ අඩුම මිලකට රුපියල් 160යි. අද 2021 මැයි 31 සඳුදා සිරස්තල සංචරණ සීමා මැද විශාල වාහන සංඛ්‍යාවක් කොළඹට සංචරණ සීමා අවභාවිත කරමින් ලිපි නිකුත් කළ ආයතන ප්‍රධානීන්ට වැඩ වරුදි මැයි මාසය තුල දිනකට කොවිඩ් ආසාදිතින් 2500ක් හා මරණ 25ක සාමාන්‍යයක් අවසන් ආසාදිතින් 75306 දිනකම වාර්තා වුණේ මැයි මාසය තුලදී සංචරණ නීති කඩ කරමින් කොළඹ තරුපහේ හෝටලයකදී උපන් දින සාදයක් පවත්වා අතරංගුඩගත් චන්දිමාල්ට සහ පියුමිට ඇප කුරුණෑගල නගරාධිපතිටත් පොලිසියෙන් උපන් දින සාදයක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි From Other Derana. This is Other Derana, Late Night Crime. Live from Studio 24 in Colombo. Ivovan, Oba Adatekwane, Other Derana Ratri, the higher Pradahana Puat Vikashia Samagi. දෙවෙනිපුරා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මකවද ඉකුත් දින කිහිපයට සාපේක්ෂව ජනතාව රත වාහනවලින් විශාල වශයෙන් කොළඹ නගරයට පැමිණෙන අයුරු අද දක්නට ලැබුණා. ඒ හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන රැසක රත වාහන තදබදයක්ද දක්නට ලැබුණා. The big story. දිවෙනපුරා අඛණ්ඩ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් පසුගිය දින දෙක තුල කොළඹට පිවිසෙන රථවාහනවල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණද අද උදෑසන වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණා. සඳුදා දිනක් වුවත් අදත් සංචරණ සීමා ක්‍රියාත්මක වුවද මුල් දින කිහිපෙම දක්නට නොලැබුණු අන්දමට විශාල රථවාහන සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වුණේ මේ අයුරේ. එසේම කොළඹින් පිට ප්‍රදේශ රසක මාර්ගවලද අද උදැසන විශාල රථවාහන ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබද ඇති වුණා. දැන් අද වැඩිපුරම පාරේ දක්නට ලැබිලා තියෙන වාහන යතුරුපැදි ත්‍රිරෝද රථ වාහන මේ හැම එකකෙටම ලියුමක් තිබිලා තියෙනවා. මේ ප්‍රශ්නය ගැන අපි තා දැඩි අවධානය යොමු කරලා තිනවා. දැන් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මේ අය එනකොටයි යනකොටයි අහඹු ලෙස දීලා තියෙන ලියුමේ අපි ෆෝන් එකෙන් පිටපතක් ලබා ගන්නවා. ලබාගෙන විශේෂ කණ්ඩායම් යොදලා ඇත්තටම මේ අයගේ රාජකාරියට අද කැඳවන්න අවශ්‍ය අයද? ඒ අය එම රාජකාරී කරන්න ඕනේ කාර්යාලෙ ඉන්නවද කියලා අද හවස වෙනකොට හොයලා බලනවා. ආයතනෙ 100ක් ඉන්නවනම් 100ටම निरोधाय उल्लंघने නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් ඒ රාත්‍රියේ කොළඹ තරුපහේ හෝටලයකදී උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් එහි සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනාව කොටුව පොලිසිය විසින් අද උදැසන අත්අඩංගුවටගෙන අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අප මත මුදා හැරුණා. අයබල් මොකද හේතුව මොකද උනේ? ඔය මොකද උනේ? මොකද උනේ? ඈ
චන්දිමාල් ජයසිංහ නැමැති අයෙකු සහ පියුමි හංසමාලි නැමැති අය ඔවුන් අද දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබෙනවා විමර්ශනයේදී මේ සාදේ සඳහා 20-25 අතර කණ්ඩායමක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා තඩංගුවටගත් දෙදෙනාට අමතරව තවත් 12 දෙනෙක් පමණ නමින් හඳුනා ගැනීමක් සිදු කර තිබෙනවා ඉතිරි අය හඳුනා ගැනීමට CCTV කැමරා දත්ත උපයෝග කරගනිමින් දැන්ට විමර්ශනයක් සිදු කරනු ලබනවා ඒ සියලු දෙනාම අත්අඩංගුවටගෙන අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම අදාළ හෝටලේ පරිපාලකීන් ගෙනුත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම මේ වන විට කටයුතු කරමින් පවතිනවා ඔවුන් යම්කිසි ආකාරයක නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කර ඇති බව පෙනී යොත් ඔවුන්ට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා මෙතරු COVID-19 වසංගතයේ දුර්වේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලිසිය විසින් සංවිධාන කළ සද්දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් තහන පරිශ්‍රයේදී පැවැත්වෙනවා එම පිරිත් දේශනයේ ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ පස්වරුවේ සහභාගී වූ අතර එෙහිදී ඊයේ දිනට එදී තිබූ නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදු කෙරුණා ඒ පොලිස් නිලධාරීන් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ උපන්දින කේක් ගෙඩියක් කැපීමද සිදු කරමි මුඛාවර නිවත් කරලා මේ කරපු ක්‍රියාව අපි කිසිත් අනුමත කරන්නේ නැහැ. පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුක්තව විශේෂ කණ්ඩායමක් මේකට පත් කරලා තියෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණයටදී. මේ ගැන විමර්ශනයක් කරනවා. මේක නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක්. ඒ වගේම මේක පොලිසිය විසින් සම්බන්ධ වී නොකළ යුතු ක්‍රියාවක්. ඒ අයට එරෙහිව ඉතා දැඩිව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරනවා එක පැත්තකින් පොලිස් ප්‍රධානීන්ට. අනෙක් පැත්තෙන් මේ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ුත් ඒ විමර්ශනය කරනවා. ඒ විමර්ශනයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී කටයුතු කරනවා. මෙතර කුරුණෑගල පොලිස් පරිශ්‍රයේ පැවති පිරිත් දේශනයේ අතරතුර නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමට සහභාගී වූ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ස්ථාන මාරු කිරීමට අදාළ නිර්දේශ මාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්බරයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා මෙතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපළ හා මත්තල ජාත්‍යන්තර ගුවන්තුරුපළ හෙට දිනේ යලි විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී විචානක මහතා පවසනවා එක ගුවන් යානයක එන්න පුළුවන් 75කට අඩු ප්‍රමාණයක් පමණයි අද දිනය තුල නව කොවිඩ් ආසාදිතයින් 2882 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා මේ මාසයේ ගෙවුණු දින 30 තුල කොවිඩ් ආසාදිතයින් 75000 ඉක්මවා මෙරටින් හඳුනාගෙන තිබෙනවා එය සමස්ත ආසාදිතයින්ගෙන් 40% ද ඉක්මවා යාමක් COVID-19 ආසාදිතව තවත් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඊයේ තහවුරු කළා. මෙම මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 2 වනදා සිට ඊයේ දින දක්වා අතර කාලයේදී. එතරම් 6 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අද වෙද්දී මෙරටින් වාර්තා වුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1441ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් අවසන් මරණ 764ක්ම වාර්තා වුණේ මැයි මාසය තුලයි. මෙම මරණ සංඛ්‍යාව සලකද්දී මැයි මාසයේ ගෙවුණු දින 30 තුල සාමාන්‍යයෙන් දිනපතා කොවිඩ් මරණ 25ක් බැගින් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. කොවිඩ් ආසාදිතයන් 2859 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර විදේශගතව සිට පැමිණි 10 දෙනෙකුද ඒ අතරට අයත්. කොළඹින් 608ක්, ගම්පහින් 547ක්, කළුතරින් 447ක්, ගාල්ලෙන් 143ක්, කෑගල්ලෙන් 136ක්, මහනුවරින් 108ක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. තවත් දිස්ත්‍රික 19කින් ආසාදිතයන් 860 දෙනෙකුද හඳුනාගෙනුනා. අද පස්වරු 5 වෙද්දී වසංගතරක විද්‍යායකකේ නිකුත් කළ දත්තවලට අනුව මෙරටින් වාර්තාවුණු සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දක්ුණේ 183452 දෙනෙකු ලෙසයි. ඒ අතරින් අවසන් ආසාදිතින් 75306 දෙනෙකුම වාර්තා වුණේ මැයි මාසය තුලදී. එය ප්‍රතිශතයක් වශයෙන් දක්වුවොත් සමස්ත ආසාදිතයන්ගෙන් 41%ක්. මෙම ආසාදිතින් සංඛ්‍යාව සලකද්දී මැයි මාසයේ ගෙවුණු දින 30 තුල සාමාන්‍යයෙන් දිනපතා කොවිඩ් ආසාදිතින් 2510 දෙනෙකු හඳුනා ගැනීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා.
අංගොඩ සිරි පෙරකුම් මාවතේ වැඩිහිටි නිවාසයක සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වෙල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විදානගේ මහතා සඳහන් කළා. වැඩිහිටියන් 27 දෙනෙකු සහ එම නිවාසයේ කළමනාකරුවන් 2 දෙනෙකු ඊට අයත්. එමෙන්ම එක් වැඩිහිටියෙකු ජීවිතක්ෂයට අත්පත්ව තිබෙනවා. තමුන්ගේ වැඩ කටයුතු තනියෙන් කරගන්න බැරි හිටිය අපේ වැඩිහිටි දෙමෝපි පිරිසක් මෙතන ඉන්නේ. මේ වැඩිහිටියෝ කිසි කෙනෙක් එළියට යන්නේ නැහැ. එළියට යන්නේ එකම එක්කෙනයි. එයාගෙන් ඇතුළට වෛරස් එක ආවේ නැත්නම් එන්න ක්‍රමයක් නැහැ. මේ අතර අවසන් දින 14ක කාලය තුල වියට්නාමයේ සංචාරය කළ හෝ වියට්නාමයේ හරහා මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන් දිවයින රැගෙන එම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නයි සියලුම ගුවන් සේවා වෙත දන්වූ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. සයිනෝෆාම් එන්නේ පළමු මාත්‍රාව පුද්ගලයන් 65104 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර මේ දක්වා 666613 දෙනෙකුට එම පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන ජුනි මාස 8 වෙනිදා සිට ආරම්භ කරන බව යුදම්බුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් දිනයට සමාන්තර දිනෙදී හා එම ස්ථානවලදීම දෙවන මාත්‍රාව ලබා ගැනීමට ඉඩ ලබා දෙන බව යුදම්බුදාපතිවරයා සඳහන් කරනවා. ස්පුට්නික් V එන්නේ පළමු මාත්‍රාව ලබා समस्त පුද්ගලින් ගන්න 16664 දිනකු දක්වා ඉහළ ගියේ ඊයේ 1680 දිනකු එම එන්නත ලබා ගැනීමත් සමගයි ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේදී ඊට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රෙහි පළමු මාත්‍රාව පමණක් වද ලබා ගැනීමට කැමැත්ත පළ කරන බවට සඳහන් මුද්‍රාවක් තබා ඇති අයුරු කුණ්ඩසාලේ එන්නත් කරන මැදස්ථානයේදී දක්කත හැකි වුණා. අපිට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ. ඒ පිළිබඳව එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ප්‍රධාන මාධ්‍ය හරහා ඉදිරියේදී අපි දැනුම් දෙන්නම්. එහෙම දෙයකට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුවත්ව එහෙම උපදේශයක් ලබා දීලා නැහැ. මෙතර රාජ්‍ය සේවයේ නිරත ගැබිනි කාන්තාවන් සේවයට නොකඳවන ලෙස රජයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබේදී ගැබිනි හෙදින නිලධාරිනියන්ව සේවයට කැඳවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමයේ විරෝධය පළ කරනවා. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කිරීම සඳහා පොළොන්නරුව මහරෝහලේ ගැබිනි හෙදින නිලධාරිනියන් අද දහවල් එම රෝහල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වුණේ මෙලෙසින්. අපගේ කුසතර සිටින දරුවා මොහොතකට අමතක කරලා අපි අඛණ්ඩව සේවයේ මේ වෙනකන් ලබා දුන්නා. රට පවතින කොවිඩ් වසංගතයේ හමුවේ අනෙකුත් රාජ්‍ය නිලධාරිනියන්ට හමුවන සාමාන්‍ය නිවාඩුවත් අපිට නොලැබෙන තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. විතරම නිවසින් අපි බැහැර වෙන්නේ අපේ ජීවිතය ගැනත් අපේ කුසතර ඉන්න දරු පැටියගේ ජීවිතය ගැනත් මොහොතකට අමතක කරලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා අපි ගැන සලකා බලන්න කියලා. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් වරයාගෙන් ප්‍රධාන ඉංජිනේරු වරයාගෙන් හා නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. හෙට දිනේත් මෙම පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතවුම් 9.5 දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ඉකුත් 20 වනදා ගිනිගැනීමකට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙනවා. එහෙත් තවමත් නෞකාවෙන් දුමාරයක් පිටවීම හේතුවෙන් සිසිලන කටයුතු සිදු කරමින් පවතිනවා. පසුගිය දින කිහිපය තුළම ආරක්ෂකංශ විසින් පිරිසුදු කළ වත්තල මීගමුව සහ කළුතර මුහුදුවෙරළට තවමත් නෞකාවෙන් මුහුදරෙක් වූ අපද්‍රව්‍ය ගොඩගසන ආකාරය අදත් දක්නට ලැබුණා. නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් සිදු කරන විමර්ශනයට අදාළව දස දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ අනුව මේ නිලධාරීන් අද පෙරවරුවේ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැඳී සිටින වැල්ලවත්තේ පිහිටි හෝටලයේ වෙත පැමිණියා. අදුදාසන 6ට පමණ එහි පැමිණි නිලධාරීන් නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. තවමත් ප්‍රකාශ සටහන් කරමින් සිටිනවා. නෞකාවට අදාළ සියලුම ලේඛන දවසේදී බාර දීමක් සිද්ධ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වගේම මෙම නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණෙද්දී රැගෙන ආවේ මොනවාදයන් පිළිබඳව වාර්තාවක් අද දින ලබා දෙන ලැබුවා. මෙම නෞකාව තුළ නයිට්‍රික් ඇසිඩ් පැවති ඇත්තේ ටොන් 20ක 25ක පමණ එක කන්ටේනරයක් පමණයි. රසායනික
අවකාශවල උද්ෘත ගරු නීතිපති වෙත යොමු කර වැඩිදුර උපදෙස් ලබාගෙන තවදුරටත් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අදාළ නැවේ 25 දිනකට අදාළ කාර්ය මණ්ඩලයක් සිටි බවට වාර්තා වී තිබෙනවා. ඒ සියලු දෙනාගේ ප්‍රකාශ ලබා ගැනීම නියමිතයි. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. මනුසත් දෙරණ ඩයලොග් ගායතනය සමගින් එක්ව ආරම්භ කළ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ ලබා දීමේ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනට අදට දින 14ක්. එම වැඩසටහන සමග විවිධ පිරිස් අත්වැල් බැඳ ගන්න අතර එලෙස එක්ව පරිත්‍යාගශීලී කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළා. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ ඩයලොග් සමගින් එක්ව කොවිඩ් වසංගත සමයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහන ආරම්භ කළේ ඉකුත් 8වනදායි. එම වැඩසටහන සමගින් එක්ව පරිත්‍යාගශීලියෙක් කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලට දීර්ඝ කාලයක් තිස්සේ අත්‍යවශ්‍ය පැවති ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළා. දෙරණ නාලිකාව සහ මනුසත් දෙරණ හැමදාම අපේ පිටිපස්සෙන් හිටියා, අපි ළඟින් හිටියා. මේක ජීවිත දානයක් හා සමානයි. මේකෙන් බේර ගන්න පුළුවන් ජීවිත ගාන අපිට නම් කරන්න බෑ. ඉතින් මනුසත් දෙරණටත් මේ හා සම්බන්ධ වුණු මේ මහත්ම මහත්මීන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට සමගාමීව දෙවෙනපුර පනවායති සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට අත්වැළක්වීමේ අරමුණින් විශේෂ ක්‍රියාන්විතයක් ද ආරම්භ කර තිබෙනවා. ඒ අඩතේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයට වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීමට පසුගියදා කටයුතු කළේ මෙලෙසින්. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය මෙම විශේෂ ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශ අවසන්. සුබ රාත්‍රියක්.